අයිබෝවන් කියලා පිළිගන්නවා Heavenz.lk අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැම දෙනෙක්ම Heavenz.lk කියන YouTube channel එක මොකක්ද කියලා සමහරට තාමත් ඔබ හිතනවා ඇති. ඔබට සිහින නිවසක් ගොඩනගන්න ඔබ බලමින් ඉන්නව වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ සිහින නිවස මේ වෙනත් construction අධීරයේ තියනව වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ ගොඩනගපු සිහින නිවස ඔබට යම්කිසි modification එකක් කරන්න ඕගොල්ලෝ හිතනවා වෙන්න පුළුවන්. මේ සියලු දේටම ඕන කරන දේවල් මේ YouTube channel එකෙන් අපි ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. Video series එක විදිහට මොකද ඕගලන්ට එන ප්‍රශ්න ගැන කතා කරන්න අපි සූදානම් ගියක් හදද්දී ඕගලන්ට එන ප්‍රශ්න මොනවාද ඒක ඩිසයින් කරද්දී ඒ වගේම ආකිටෙක්චරල් ෆීචර්ස් මොනවාද බලන්න ඕනේ ඉන්ටීරියර් එක්ස්ටීරියර් කොහොමද ඕගල ඩිසයින් කරන්නේ ඒ විතරක් නෙමෙයි සර්විසස් කොහොමද මේ බිල්ඩින් එකට එකතු කරගන්න කියන මේ සියලු දේවල් ගැන අපි වීඩියෝස් කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා Heavenz.lk අපේ YouTube channel එකත් එක්ක අපි අද මේ YouTube channel එකේ මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙදරක ඉන්ටීරියර් එකට ඕන කරන දේවල් ගැන. සමහර විට ඉන්ටීරියර් එක ලස්සන කරන්න, ඉන්ටීරියර් එක ඩෙකරේට් කරන්න ඕගලන්ට ඕන කරන දේවල් ගැන කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඕගොල්ලෝ සමහර විට මේ ස්ථානයට ඇවිල්ලත් ඇති කොළඹට ඇවිල්ලා කොළඹ නෙළුම් පොකුර රඟහල ගාවින් ඔබ ග්‍රීන් පාත් පාරට ආවොත් ටික දුරක් ඉස්සරහට එද්දී ජාතික කලා භවන පහු කරලා පොඩි දුරක් ඉස්සරහට එද්දී ඔබට වම්මත පැත්තෙන් දැක ගන්න පුළුවන් මේ වගේ පේන්ටින්ග්ස් විකුණන්න තියෙනවා. අපි අද කතා කරන්නේ මේ පේන්ටින්ග්ස් කොහොමද ඔයගොල්ලන්ගේ ඉන්ටීරියර් එකට යූස් කරන්නේ බෙඩ්රූම් එකට, ලිවිං රූම් එකට, ඒ වගේම ඕනම තැනකට කොහොමද මේ ගෙදරක ඉන්ටීරියර් එකට කොහොමද මේවා යූස් කරන්නේ කියන එක අපි කතා කරන්න සූදානම් මේ වීඩියෝ එකේ. අපි බලමු මේ පේන්ටින්ග්ස් අඳින කෙනෙක් එක්ක කතා කරලා කොහොමද paintings වල paintings අඳින්නේ කොහොමද මේ paintings use කරන්නේ කොහොමද අපි interior එකට කියන එක ගැන කරන්න බලාපොරොත්තු වෙනවා අපි කිව්වා වගේම ඉන්ටීරියර් එකට කොහොමද මේ පේන්ටින්ග්ස් යූස් කරන්න කියන එක ගැන. අපිත් එක්ක දැන් ඉන්නවා පේන්ටර් කෙනෙක්. අපි අහලා බලමු මේ පේන්ටින්ග්ස් කොහොමද අඳින්නේ, ඒ වගේම මේ පේන්ටින්ග්ස් කොහොමද අපේ ඉන්ටීරියර් එකට යූස් කරන්න කියන එක ගැන. අපිත් එක්ක ඉන්නවා එක පේන්ටර් කෙනෙක්. අපි අහලා බලමු අකේ දැන් සාමාන්‍යයෙන් මේ පේන්ටින්ග්ස් කොහොමද අඳින්නේ, මොන වගේ මැටීරියල්ස් යූස් කරන්නේ මේ වගේ පේන්ට් එකක් අඳින්න. අපි තමයි කැන්වස් තමයි යූස් කරන්නේ. කැන්වස් ඇන් ඇක්‍රිලික්. කැන්වස් එක ඉස්ලාම් ෆ්‍රේම් කරගෙන ඊට පස්සේ කැන්වස් එක එක ස්ටේප කරන්නේ. ස්ටේප කරලා අපි ඉස්ලාම කෝඩ් එකක් ගන්නවා, මේ ගම් එතකොට පිලර් ඒ වගේ කෝඩ් එකක් ගාගෙන තමයි ඒක වේලෙන් තියලා තමයි යූස් කරන්නේ. ඉස්ලාම් පේන්ට් එක යූස් කරන්නේ නැහැ. ඇක්‍රිලික් වලින් තමයි අඳින්නේ. ඕනම එකක් අඳින්න පුළුවන් කියන ෆිගර්ස් ඕනම පේන්ට් එකක් කරනවා. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් විතර යනවද මේ වගේ පේන්ට් එකක් හදන්න? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙතන අපි එක එක සයිසස් වලින් අපිට බලා ගන්න පුළුවන් පේන්ටින්ග්ස්. එතකොට අපි යන සයිස් එක ගණනුව කිව්වොත් සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද මේක පේන්ටින් එකක් ඉවර කරන්න? මේ වගේ අර වගේ පිෂින් පේන්ටින් එකක් වගේ කරන්න නම් පැයක් වගේ තමයි යන්නේ. මේ වගේ එකක් කරන්න පැය දෙක තුනක් වගේ යනවා. මේ වගේ එකක් කරන්න දවසක් විතර යනවා. මේ වගේ අටයක් කරන්න. සාමාන්‍යයෙන් මොන වගේ සයිසස් වලින්ද මේ පේන්ටින්ග්ස් තියෙන්නේ? ඒ කියන්නේ අපි බෙඩ්රූම් එකේ වගේ එක එක තැන් වලට යූස් කරනවා නම් මොන වගේ සයිසස් වලින්ද මේ පේන්ටින්ග්ස් තියෙන්නේ? බෙඩ්රූම් එකේ නම් පොඩිම අඩි 2x3 සයිස් එක වගේ යූස් කරනවා ගොඩක්ම. නැත්නම් අර සෙට් එකක් වගේ මේ වගේ පොඩි සෙට් තියෙනවා. ඒ වගේවත් යූස් කරනවා. නැත්නම් බෙඩ්රූම් එකේ නම් ෆිගර්ස් වගේ ලස්සනයි. සාමාන්‍යයෙන් අඩි 5 අඩි 3 වගේ සයිසස් වලින්ද තියෙන්නේ? නැත්නම් ඊට අමතරව ගත්තොත් අඩි 5 සයිස් එක ලිවිං රූම් එකකට වගේ නම් ඒ වගේ ලස්සන ටික ලොකු එකක් වගේ, නැත්නම් මේ වගේ අඩි 5ට තියෙන සෙට් එකක් ඒ වගේ යූස් කරන්න පුළුවන්. අපි ප්‍රයිස් එක ගැන කතා කරමු. මොකද මේ channel එක බලන් ඉන්න සමහරවිට ඕන වෙන්න පුළුවන් මේ වගේ දෙයක් ඉන්ටීරියර් එකට යූස් කරන්න ගෙදරක. සාමාන්‍යයෙන් කොයි වගේ ප්‍රයිස් range එකක්ද මේ වගේ paintings වලට තියෙන්නේ? මේ වගේ අඩි 5ක සෙට් එකක් ඒක වෙනවා 15 වගේ වෙනවා, 15,000. අර වගේ අඩි 5 5යි 3 සයිස් එක එකක් ඒකත් 15 12 වගේ ඒ ප්‍රයිසස් වලට යනවා. ප්‍රයිස්
එක කොයි වගේ? අඩුම කියන්නේ මේ වගේ චූටි ඒවා තමයි මේ තියෙන්නේ. මේ වගේ 5000 වෙනවා. මේ වගේ පොඩිම සයිස් එක අපි ගාව තියෙන 3000. සාමාන්‍යයෙන් 3000 වල ඉඳන් උඩට තමයි මේ පේන්ටින්ග් තියෙන්නේ. හැබැයි ඔයගලන්ට ගොඩක් වටිනවා. ඔයගලගේ ඉන්ටීරියර් එකට මේ වගේ පේන්ටින්ග් එකක් යූස් කරන්න පුළුවන් නම් කලින් කිව්වා වගේ මෙන්න මේ වගේ පේන්ටින්ග් සමයේ ඕගලන්ට යූස් කරන්න පුළුවන් බෙඩ්රූම් එකකට වගේ. ඉතින් ඕගලන්ටත් මේක ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් අපි කලින් කිව්වා වගේ ග්‍රීන් පත් වාරේ ඕගලන්ට ටික දුරක් ඉස්සරහට ආවට පස්සේ වම් මත පැත්තේ මේ වගේ පේන්ටින්ග්ස් ඕගලන්ට බලා ගන්න පුළුවන්. අපි තවත් පේන්ටින්ග්ස් ගැන කතා කරමු. අපිට කියන්න පුළුවන් දැන් මේ වගේ පේන්ටින්ග්ස් සාමාන්‍ය කොච්චර කාලයක් වගේ තියාගන්න පුළුවන්ද? කියන්නේ අපි ගාව අපේ ගැලරි එකේ තියෙන 1999 විතර ඇඳපු පින්තූරු තාමත් පේන්ට් එකටම කැන්වස් එකටත් මුකුත්ම වෙලා නැති ඒවා කියන්නේ ෆ්‍රේම් එකටත් මුකුත්ම වෙලා නැහැ. ඉතින් ඒ වගේම මේක වොෂ් කරලා ක්ලීන් කරගන්න උනත් පුළුවන්. ඒ වගේම දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් මේ වගේ පින්තූරයක් තමන්ට ඕන පින්තූරයක් ඇඳ ගන්න ඕනකමක් තියෙනවා. තමන්ට ඕන සයිස් එකකින් ඉන්ටීරියර් එක ඩිසයින් කරගන්න ඒගොල්ලන්ට ඕනකමක් තියෙනවා. එතකොට මේ වගේ දෙයක් කරගන්න පුළුවන්ද? එහෙමනම් කොහොමද කරගන්න පුළුවන්? මෙතන දෙවිලා ඉදේ කරගන්න පුළුවන්ද ඕනම කස්ටමර් කෙනෙක්ට? එයාලා කිව්වොත් ඕනම කස්ටමර් කෙනෙකුට දැන් ඕනම පේන්ට් එක මෙතන තියෙන පේන්ටින් එකක් වුණත් එයාට ඕනම සයිස් එකකට නැත්තම් අර වගේ මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ අර සෙට් වලට උනත් කරගන්න පුළුවන්. ඕනම සයිස් එකකට කරගන්න පුළුවන්. පොඩි හරි ලොකුවට හරි කරගන්න පුළුවන්. හරි, thank you very much. ඔන්න ඔය විදිහට තමයි ඉන්ටීරියර් එකට ඔයගලන්ට අපි අද ටිප් එකක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔයගලන්ට කැමති විදිහට මේ වගේ පේන්ටින්ග්ස් යූස් කරන්න පුළුවන්. ඉන්ටීරියර් එක ඩිසයින් කරගන්න ඉන්ටීරියර් එකේ බෙඩ්රූම් එකට වෙන්න පුළුවන්, සමහරවිට ලිවින් රූම් එකට වෙන්න පුළුවන්, ඩයිනින් ඒරියා එකට වෙන්න පුළුවන්. මේ ඕනම තැනකට හරියන පේන්ටින්ග්ස් ඔයගලන්ට කැමති පේන්ටින්ග් එකක් මෙතනින් ඇඳ ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි ඒ විදිහට තව ඉස්සරහට කතා කරමු මේ වීඩියෝ එකෙන් තවත් පේන්ටර්ස්ලත් එක්ක. විතරත් පේන්ට් කෙනෙක් ගාවට ඇවිල්ලා ඉන්නේ. මේ වීඩියෝ එකේ අපි බලමු කොහොමද මේ වගේ පේන්ටින් එකක් ඇඳගන්නේ. සමහරවිට ඔයගලන්ට ඇති කුතුහලයක් කොයි වගේ කොහොමද මේ පේන්ටින්ග්ස් හැදෙන්නේ කියලා. අපි කතා කරලා බලමු තවත් පේන්ට් කෙනෙක් එක්ක කොහොමද මේ වගේ පේන්ටින්ග්ස් හැදෙන්නේ කියලා. අපිට කියන්නකො කොහොමද මේ වගේ පේන්ටින් එකක් පටන් ගන්නෙ, කොහොමද මේ වගේ පේන්ටින් එකක් මේ අඳින්නේ, කොහොමද සම්පූර්ණ විස්තරය? මේක දෙනම් අපි මුලින්ම කරන්නේ කැන්වස් එකේ පසුබිම හදා ගන්නවා. අදාළ චිත්‍රයට අදාළ පසුබිම සකස් කර ගන්නවා අදාළ වර්ණය උඩ. ඉන් පස්සේ අපි හිතේ නැති රූපේම කැන්වස් එකේ තවරන ඉදිරිපත් කරනවා, ගොඩ ගන්නවා, මුදලා ගන්නවා. සාමාන්‍යයෙන් අපි කතා කරමු මේ වගේ පේන්ටින්ග් එකකට යන ප්‍රයිස් එක කොහොමද? සාමාන්‍යයෙන් අපි දැක්කා එක එක සයිසස් වල පේන්ටින්ග්ස් තිබ්බා. එතකොට සාමාන්‍යයෙන් කොයි වගේ ප්‍රයිස් රේන්ජ් එකක්ද තියෙන්නේ මේ වගේ පේන්ටින්ග්ස් වල? මේ චිත්‍රයේ තියෙන ඩීටේල්ස් අනුව ඒකට වැය කරන අපි වැය කරන කාලය ශ්‍රමය ඒ ගැන හිතලා තමයි අපි ප්‍රයිස් තීරණය කරන්නේ. ඊළඟට අමතරව මෙතන කලා සමිතියක් තියෙනවා. මේ සමිතියේදී සාමාන්‍යයෙන් පේන්ටින්ග් එකක් මේ ප්‍රමාණයකට උගනන්න ඕන මිල ගණන ඒක කියන්නේ අපි සම්මුතියක් වාගේ තියෙනවා මේ වාගේ පේන්ටින්ග් එකක් කරන්න මුත්‍තර ගානකට කරමු කියලා. සමහර මේ වගේ පින්තූරයක් කොච්චර වගේ ගාණක් වෙනවද? මේකත් පෙරහැරක් වාගේ පින්තූරයක් රුපියල් 15000ක් 20000යි 15000ක් වාගේ මිලකට තමයි මාකට් එකට වෙළඳ පොල ටින්තු දෙන්නේ. අපි තුමු කස්ටමර් කෙනෙක් ඒගොල්ලන්ට ඕන විදිහ පින්තූරයක් අඳ ගන්න ඕනේ කියලා ඕන සයිස් එකට. එතකොට ඒක කොහොමද කරන්නේ? ආරෙම එහෙම ඒවා ලබා දෙනවා. ඉල්ලීමක් කරොත් ඒ ඉල්ලීම කරලා දෙනවා. ඒකට අපි පුළුවන් නම් ඉන්ටර්නෙට් එකේ තියෙන සිලෙක්ෂන් එකක් තියෙනවා නම් තමන්ගේ කැමති චොයිස් එකක් තියෙනවා නම් ඒක ඉල්ලුවොත් ඒක කරලා දෙනවා. ඒක තමයි මෙතන තියෙන පේන්ටින්ග්ස් වල විශේෂත්වය. ඔයගලන්ට කැමති ඉන්ටීරියර් එකට ගැලපෙන විදිහේ පේන්ටින්ග්ස් පවා මෙතෙන්දී ඔයගලන්ට ඇඳ ගන්න පුළුවන්. ඔයගලෙන් කලර් කම්බිනේෂන්ස් වලට ගැලපෙන්න පේන්ටින්ග්ස් මෙතෙන්දී ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ වගේ පේන්ටින්ග්ස් වල තත්වය. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ දේ පිළිබඳව, ඔයගලන්ට කොහොමද මේ වගේ දෙයක් අපි ගෙදරකට යූස් කරන්න කියන එක ගැන.
ගැන අපි කලින්නුත් ඉඳන්ම කතා කරා ඉන්ටීරියර් එකට මේ পেইන්ටින්ග්ස් යූස් කරන්නේ කොහොමද කියන එක ගැනත් ඉතින් අපි කලින් කතා කරා වගේම බෙඩ්රූම් එකකට ලිවින් රූම් එකකට ඒ වගේම ඩයිනින් ඒරියා එකකට ඕනම තැනකට මේ වගේ পেইන්ටින්ග්ස් යූස් කරන්න පුළුවන් ඉතින් ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ තැනට එන්න ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ගෙදරට ඕන කරන পেইන්ටින්ග්ස් ඕගොල්ලෝ කැමති විදිහේ পেইන්ටින්ග්ස් මෙතනින් හදා ගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ඕගොල්ලෝ කැමති ආකාරයේ ඕගොල්ලේ කලර් කම්බිනේෂන්ස් වලට ගැළපෙන পেইන්ටින්ග්ස් සීනන ඕගොල්ලන්ට මිලදී ගන්න හැකියාවක් තියෙනවා අපි කලින් සඳහන් කරා ප්‍රයිසස් මේවල ඉතින් ලංකාවේම পেইන්ටර්ස්ලාගේ නිර්මාණ තමයි මෙතන තියෙන්නේ ඒ නිසා අපි ආරාධනා කරනවා ඔබලා සියලු දෙනාටම මේ තැනට එන්න ඇවිල්ලා මේ পেইන්ටින්ග්ස් ගන්න මොකද ඔයගොල්ලන්ගේ ඉන්ටීරියර් එකට ගොඩක් වැදගත් වෙන්නේ මේ වගේ পেইන්ටින්ග්ස් යූස් කරලා YouTube channel එකේ මේ වීඩියෝ එකේදී අපි කතා කරේ ඔයගොල්ලන්ගේ ඉන්ටීරියර් එකට කොහොමද මේ වගේ পেইන්ටින්ග්ස් යූස් කරන්න කියන එක ගැන අපි ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් අරගෙන එනවා මොකද ඔයගොල්ලන්ගේ ගේ හදද්දී ගේ කන්ස්ට්‍රක්ට් කරගෙන යද්දී ඒ වගේම ගේ ඩිසයින් එකේදී ඒ වගේම කන්ස්ට්‍රක්ට් කරලා ඉවරනාට පස්සේ මොඩිෆිකේෂන් එකේදී ඔයගොල්ලන්ට එන ප්‍රශ්න තියෙන්න පුළුවන් අපි ඒව ගැන ගොඩක් ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ආකිටෙක්චරල් ෆීචර්ස් ඒ වගේම ඉන්ටීරියර් එක්ස්ටීරියර් ආදී ඔයගොල්ලෝ බලන්න ඕනේ මොනවද කියන එක ගැන ඉතින් දිගටම අපේ YouTube channel එකත් එක්ක ඉන්න ඔයගොල්ලන්ට පුළුවන් අපේ YouTube channel එක subscribe කරන්න Heavenz.lk